කරන්නේ භෞතික සාධකවල බලපෑම. ඊළඟට අපි යන්න හදනවා අසම ජන ව්‍යාප්තියක් නිර්මාණය වෙන්න බලපාන මානුෂ සාධක. ඒ කියන්නේ මේ ස්වභාවික සාධක වගේම මිනිසා විසින් නිර්මාණය කරගත්ත සමහර දේවල් මේ අසම ජන ව්‍යාප්තියක් නිර්මාණය වෙන්න හේතු වෙලා තියෙනවා. මිනිසු තැන් තැන් වලට වැඩිපුර එකතු වෙන්න, සමහර තැන් වලට අඩු වෙන්න එකතු වෙන්න, සමහර ප්‍රදේශ වල මධ්‍යස්ත ජනගහනයක් එකතු වෙන්න මිනිසු නිර්මාණය කරගත්ත පරිසරයේ සම්බන්ධක බලපාලා තියෙනවා. නේද? එම තමයි අපි කියන්නේ ජන ව්‍යාප්තියට බලපාන මානව සාධක. බලන්න කොළ ඇස්තුවක් තියෙනවා. ටියුට් එකේ 15 වෙනි පිටුවේ ඉඳලා ඉදිරියට තියෙන මේ සාධක පිළිබඳව. ආර්ථික කටයුතු ගැන කියනවා, නාගරීකරණය, සංනිවේදන පහසුකම්, ඊළඟට දේශපාලනික හේතු, යුද්ධය, නේද? මේ වගේ දේවල් මිනිස්සුන්ගේ මැදිහත්වීමෙන් හැදෙන දේවල්, නිර්මාණය වෙන දේවල්. ඒවා ජන ව්‍යාප්තියට බලපාලා තියෙනවා. පළවෙනි සාධකය අරගන්නකෝ ආර්ථික කටයුතු. නේද? ආර්ථික කටයුතු, කෘෂිකාර්මික ආර්ථික කටයුතු වෙන්න පුළුවන්, කාර්මික කටයුතු වෙන්න පුළුවන්, සේවාංශික කටයුතු වෙන්න පුළුවන්. මේවා සුලභව එකතු වෙච්ච තැනක් තියෙනවා නේද? අපිට පේනවා මිනිස්සු ඒ තැන් වලට වැඩිපුර එකතු වෙනවා. නේද? ඇයි මිනිසුන් කිසියම් ආදායමක් උපයා ගැනීමක් කරන්නේ මේ ආර්ථික කටයුතු හරහා? එතකොට බලන්න කිසියම් ප්‍රදේශයක වැඩිපුර කර්මාන්ත ආරම්භ වෙනවා නේද? අපි දන්නවා ඒ තැන් වල රැකියා බිහි වෙනවා නිරන්තරයෙන්. නේද? කර්මාන්තයක් ආරම්භ වෙනවා නම් විවිධ වර්ගයේ රැකියා හදනවා. ඒක සමහර ඍජු රැකියාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කර්මාන්තය ඇතුලේ අර අතුපතු ගාන පිරිසිදු කිරීමේ කටයුතු කරන කම්කරුවාගේ ඉඳලා ඒ කර්මාන්තය තුළ විධායක ශ්‍රේණියේ තීන්දුව තීරණ ගන්න ලබන පුද්ගලයා දක්වා ඒ රැකියා අවස්ථා විවිධ වෙන්න පුළුවන්. ඒකට අපි කියන්නේ ඍජු රැකියා අවස්ථා. කර්මාන්තය තුළ නිර්මාණය වෙන රැකියාවට කියන්නේ ඍජු රැකියා. හැබැයි කර්මාන්තයක් ආරම්භ වෙනකොට ඒ වටා ප්‍රදේශවල කර්මාන්තයෙන් බැහැර අවට කලාපය තුළත් රැකියා අවස්ථා හැදෙනවා. සමහර රටවල කර්මාන්තය රැකියා කරන්න එන මිනිස්සුන්ට ශ්‍රමිකයන්ට අවශ්‍ය කරන නවාතැන් පහසුකම් දෙන්න. නේද? බෝඩින් හවුසස් පවත්වාගෙන යන තැන් නිර්මාණය වෙයි. ඒවැ රැකියා හැදෙනවා. ඊළඟට සමහරලාට ඒ කම්කරුවන්ට ශ්‍රමිකයන්ට කෑම සම්පාදනය කරන්න ආහාර සම්පාදනය කරන තැන් වටේ නිර්මාණය වෙයි. ඒතර ඒවැ ආහාර වියන්ඩ ඊළඟට ඒවා අලෙවි කරන්න නේද? මේ වගේ විවිධ දේවල් සඳහා වටේ පිටේ රැකියා තව බොහෝ ප්‍රමාණයෙන් නිර්මාණය වෙනවා. ඒවට අපි කියනවා වක්‍ර රැකියා. ඍජු රැකියා, වක්‍ර රැකියා කියලා වර්ග දෙකක් කර්මාන්ත ආරම්භ වෙනකොට හැදෙනවා. අන්න එතකොට අපිට පේනවා මේ කාර්මීකරණයට ලක්වන කලාපයක් වෙනවා. ඒ ප්‍රදේශයේ වටා මිනිස්සු විශාල වශයෙන් එකතු වෙනවා. දැන් බලන්න අපේ රටේ බස්නාහිර පළාතට වෙලා දෙන වැඩි නේද? ලංකාවේ මුළු ජනගහනේ බස්නාහිර පළාත ඇතුලේ ඉන්නවලු 128. බලන්න හතරෙන් එකකට වඩා වැඩි ළමයි. ශ්‍රී ලංකාවේ මුළු ජනගහනේ හතරෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා කියන්නේ බස්නාහිර පළාත. එතකොට ඇයි එහෙම වුනේ? එහෙම වෙන්න එක හේතුවක් තමයි ওই කාරණේ. ආර්ථික කටයුතු වල සංකේන්ද්‍රණය. නේද? කොළඹ සහ කොළඹ ප්‍රමුඛ බස්නාහිර පළාතට ගියාම අපිට පේනවා දශක ගාණක් නේද? අවුරුදු 30ක් 40ක් 50ක් පස්සට ආපහු බැලුවොත් අපිට පේනවා මේ කර්මාන්තයක් ආරම්භ වුණා නම් අපේ රටේ ආරම්භ වුණේ බස්නාහිර පළාතස්සේ කොහේ හරි දැනගමයි. කො ගම්පහ, එක කළුතර, එක කොළඹ. නේද? මේවා භූමියට අධික මිලක් නිර්මාණය වෙලා. නේද? පුංචි බිමක් ගන්න එකත් මහා විශාල ධනස්කන්ධයක් වියදම් කරන්න වෙලා. කර්මාන්තකරුවා ඒ ගැනවත් නොහිතා අපිට පේනවා බස්නාහිර පළාත තුල කර්මාන්ත ආරම්භ කරනවා. දැන් ඔන්න කොළඹ දිස්ත්‍රික්කයේ පිටකොටුවේ හා පදාසන්න කලාපය තුළ ප්‍රොජෙක්ට් එකක් ගන්න ගියත් කෝටි 5ක් 6ක් 7ක් වියදම් කරන්න වෙනවා. නේද? එහෙම වියදම් කරන මේ පුංචි බිම. හැබැයි ඉතින් මේ මහා විශාල මුදලක් වියදම් කළා හරි කර්මාන්තය ආරම්භ කරනවා නම් ඒ මනුස්සයා ඒ අදාළ තැනමයි ආරම්භ කරන්නේ. බස්නාහිර පළාතේ ඒ අදාළ ජනාකීර්ණ තැනමයි ආරම්භ කරන්නේ. ඇයි? පාරවල් ටික ගත්තත් හොඳයි. වෙළඳ වලට ළඟයි. ඕනම් තමන්ගේ නිෂ්පාදනයේ පිටරටකට යවනවා නම් වරාය ළඟම තියෙනවා. තමන්ගේ නිෂ්පාදනයේ පිටරටකට වෙළඳපළකට යවනවා නම් ක්ෂණිකව යවන්න ගුවන්තොටුපළ පහසුකම් ළඟම ආසන්නයේ තියෙනවා. බැංකු කටයුතු ටික ගත්තාම ඉතාම හොඳයි. තමන්ගේ ළමයින් උගන්වන්න පාසල් ටික ඉතාම හොඳයි. නේද? රෝහල් පහසුකම් ටික ගත්තාම ඒවා හොඳ මට්ටමේ තියෙනවා. මාර්ග මාර්ග ගත්තාම හොඳ දියුණු මට්ටමක තියෙනවා. ප්‍රවාහන ජාලය ඉතාම හොඳයි. මේ වගේ පහසුකම් වලින් සපිරි තැනක් නෙමේ බස්නාහිර පළාත. අනෙක් පළාත් එක්ක සංසන්දනය කරනකොට බලන්න මේ ආර්ථික කටයුතු සංකේන්ද්‍රණය වෙච්ච බස්නාහිර පළාතට අනාදිමත් කාලයක ඉඳලා මිනිස්සු වැඩිපුර ඒක රැසි වෙනවා. ඒක ඒ ආකර්ෂණයේ බස්නාහිර පළාත දිනාගෙන තියෙනවා. ඒ දිනාගෙන තියෙන්නේ මේ ආර්ථික කටයුතු සංකේන්ද්‍රණය නිසා. ඒ නිසා අපිට පේනවා අනෙක් පළාත්වලට වඩා මිනිස්සු ඒක රැසි වෙනවා බස්නාහිර පළාතට. නේද? අදටත් ඒක එහෙමමයි වළංගුයි මේ කතාව. ඒ නිසා අපිට පේනවා අද දවසේකොට රටේ මුළු ජනගහනයේ 28%. ඒ කියන්නේ හතරින් එකකටත් වඩා වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාත තුළ ජීවත් වෙන ස්වභාවය අපිට දකින්න ලැබෙනවා. නේද?
හැබැයි අපිට එක්ක අවුරුදු 30ක් තිස්සේ යුද්ධය තිබුණා උතුරු සහනගලින් පළාත් දෙකේ නේද ওই විදිහේ ආර්ථික කටයුතු වල සංකේන්ද්‍රණයක් ඇති වෙන්න තිබිච්ච අවකාශ පපසරි අඩු ඇයි යුද්ධ වාතාවරණය දැන් අපිට මේනවා යුද්ධ ඉවර වෙලා දශකයක් ගෙවිලා ගියලා මේ යුද්ධය කරලා දශකයක් ගෙවිලා වුණත් අපිට පේන්නේ බස්නාහිර පළාත තරම්ම මේ උතුරු හා නැගෙනහිර පළාත් දෙකේ මේ ආර්ථික කටයුතු වල සංකීර්ණයක් ඒ තරම්ම සිද්ධ වෙනවා මේ සාදරත් අපිට පේන උතුරු හා නැගෙනහිර පළාත් දෙක ගත්තාම ජනේක රාශියෙන් බස්නාහිර පළාතට සාපේක්ෂව අඩු වෙන සිද්ධ වෙලා තියෙනවා නේද එහෙනම් ආර්ථික කටයුතු කියලා කියන්නේ ජනසංඛ්‍යාවේ ඒක රාශි වී තීරණය කරන ප්‍රධාන සාධකයක් බවට පත් වෙලා තියෙනවා එහෙනම් අපි යමු පහනසල් පිටුවේ දෙන ආර්ථික කටයුතු කියන කාරණේ පිළිබඳව පැහැදිලි කරමු හොඳයි කියන්න මෙහෙම ලෝකයේ අසම ජනව්‍යාප්තියක් නිර්මාණය කරන ලෝකයේ අසම ජනව්‍යාප්තියක් නිර්මාණය කරන මානව සාධක අතර අසම ජනව්‍යාප්තියක් නිර්මාණය කරන මානව සාධක අතර මානව සාධක අතර ආර්ථික කටයුතු යන්නෙන් අදහස් කෙරෙන්නේ කෘෂියංශේ කාර්මිකංශේ හෝ සේවා අංශේ කෘෂියංශේ කාර්මිකංශේ හෝ සේවා අංශේ රැකීරක්ෂාවල සංකේන්ද්‍රණයයි රැකීරක්ෂාවල සංකේන්ද්‍රණයයි මෙම ශේෂ්‍රවල රැකියා මෙම ශේෂ්‍රවල රැකියා මෙම ශේෂ්‍රවල රැකියා සුලභ වූ ප්‍රදේශ සුලභ වූ ප්‍රදේශ ජනාධික තත්ත්වයට පත්ව තිබේ ජනාධික තත්ත්වයට පත්ව තිබේ විශේෂයෙන්ම අධික ලෙස කාර්මීකරණයට ලක් වූ අධික ලෙස කාර්මීකරණයට ලක් වූ අධික ලෙස කාර්මීකරණයට ලක් වූ ප්‍රදේශ කාර්මීකරණය හේතුවෙන් ජනාධික තත්ත්වයට පත්ව තිබේ. කාර්මීකරණය හේතුවෙන් ජනාධික තත්ත්වයට පත්ව තිබේ. එසේම සේවා සම්බන්ධයෙන් වැදගත් වන ප්‍රදේශයන්ද සේවා සම්බන්ධයෙන් වැදගත් කර ප්‍රදේශයන්ද එලෙසම ජනාකීර්ණ තත්ත්වයට පත් වී තිබේ නැත්නම් පත් වී ඇත සේවා සම්බන්ධයෙන් වැදගත් කර ප්‍රදේශයන්ද එලෙසම ජනාධික තත්ත්වයට පත් වී තිබේ උදාහරණ උදාහරණ දශක ගණනාවක් තිස්සේ කාර්මික කටයුතු වල සංකේන්ද්‍රණයක් සිදු වූ දශක ගණනාවක් තිස්සේ කාර්මික කටයුතු වල සංකේන්ද්‍රණයක් සිදු වූ
ආර්මික කටයුතු වල සංකේන්ද්‍රණයක් සිදු වූ ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත ජනාධිකම පළාත බවට පත්වීම ජනාධිකම පළාත බවට පත්වීම ඒකටම ලියන්න මේ නිසා දිවයිනේ මුළු ජනගහණය මේ නිසා දිවයිනේ මුළු ජනගහණය සියයට විසි අටක් සියයට විසි අටක් සියයට විසි අටක් බස්නාහිර පළාත්වාසීන් බව සියයට විසි අටක් බස්නාහිර පළාත්වාසීන් බව හඳුනාගත හැකිව තිබේ හඳුනාගත හැකිව තිබේ नागरीकरण संबंध नागरीकरण විශාල බලපෑමක් තියෙන දෙයක්. ඒකට හේතුව තමයි ඩුබායි කියන්නේ අපි දන්නවා සේවා මධ්‍යස්ථානයක්. නේද? සේවා මධ්‍යස්ථානයක්. විවිධ වර්ගයේ සේවා කටයුතු සඳහා වැදගත් වන කලාපයක් බවට පත් වෙලා තියෙනවා. ඒ සමට අපි කියන්න පුළුවන් දෙවෙනි උදාහරණය. ඉතින් මේ ඩුබායි ගැන. අපි කියමු. උදාහරණ අංක දෙක. සේවා මධ්‍යස්ථානය ආසියාවේ සේවා මධ්‍යස්ථානයක් ලෙස. එහෙම ලියන්නකෝ. ආසියාවේ සේවා මධ්‍යස්ථානයක් ලෙස. වැදගත්කම උසුලන ආසියාවේ සේවා මධ්‍යස්ථානයක් ලෙස වැදගත්කම උසුලන ඩුබායි ජන ඒකරාශී වීම තුළ කැපී පෙනෙන කලාපයක් බවට ජන ඒකරාශී වීම තුළ කැපී පෙනෙන කලාපයක් බවට පත්වීම කැපී පෙනෙන කලාපයක් බවට පත්වීම උදාහරණ දෙකක් ප්‍රමාණවත් අපි යමු ඊළඟට දෙවනි සාධකයට නාගරීකරණය නාගරීකරණය මොකද්ද මේ නාගරීකරණය කියලා කියන්නේ හොඳට අහන්න කියන දේ නිර්වචනයක් කියන්න ගන්න ඔබට මේක සමාලාර පාඩම් කරගන්නත් වෙනවා ඉදිරියේදී නාගරීකරණය සම්බන්ධයෙන් පාඩමකුත් තියෙනවා නාගරීකරණය කියලා කියන්නේ ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක් මේක නිර්වචනයක් සැපියොත් මෙහෙම දෙයක් කියන්න පුළුවන් සේවා සමාජ සහ සේවාර්ථික කටයුතු සුලභ ව්‍යාප්ත වෙච්ච තැන් වලට සේවා සේවා කටයුතු සුලභව එකතු වෙච්ච තැන් වලට ස්ථිර පදිංචිය සඳහා මිනිස්සු ඒක රාශී වීම නිසා සිදුවන අකණ්ඩ ඒ වගේම නිරන්තරයෙන් වර්ධනය වන ක්‍රියාවලිය තමයි අපි කියන්නේ නාගරීකරණය. දැන් කිසියම් තැනක් මේ කියන විදිහට නාගරීකරණය වෙනකොට අපිට මේනෝ ජනසංඛ්‍යාව වැඩි වෙනවා. ඊළඟට ජන ඝනත්වය වැඩි වෙනවා. ඊළඟට ආර්ථික කටයුතු මිනිස්සුන්ගේ ඔය කියපු සේවාංශ කටයුතු වෙන්න පුළුවන්, කාර්මික කටයුතු වෙන්න පුළුවන්. මේ කටයුතු පුළුල් වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපිට පේනවා අදාළ මධ්‍යස්ථාන නැත්නම් ඒ අදාළ ජනාවාසය කාර්යයන් නැතිව ඉතාම සංකීර්ණ තත්ත්වයකට පත් වෙනවා. දැන් කොළඹ ගැන කල්පනා කරලා බලන්නකො. ආරක්ෂක කටයුතුත් තියෙනවා. ඊළඟට වෙළඳ කටයුතුත් තියෙනවා. අධ්‍යාපනික කටයුතු, බැංකු කටයුතු, රක්ෂණ කටයුතු මේ වගේ විවිධ වර්ගයේ කාර්යයන් එකතු වෙච්ච තැනක් තමයි නගරයක් විදිහට අපි සලකන්නේ.
එතකොට මේ නාගරීකරණය වන ප්‍රදේශ අධික ලෙස නාගරීකරණයෙන් ලක්වන ප්‍රදේශ නිරායාසයෙන්ම අපිට පේනවා ජනාකීර්ණ තත්ත්වයට පත් වෙනවා. ඇයි? අර හොඳම සේවා පහසුකම් ටික මේ තැන් වලට එකතු වෙනවා. හොඳම ආර්ථික කටයුතු තුළ කාර්මික අංශයේ කටයුතු ටික මේ තැන් වලට එකතු වෙනවා. ඒ වගේම මිනිසුන්ගේ ජීවත් වෙන්න හොඳ යටිතල පහසුකම් මේ තැන් වල සංවර්ධනය වෙලා තියෙනවා. නේද? මෙන්න මේ වගේ කාරණා නිසා අපිට පේනවා මේ නාගරීකරණයේ දැඩි ලෙස පාත්‍ර වන ප්‍රදේශ ජනාධික බවට පත් වෙනවා. එහෙනම් අපි නාගරීකරණය ගැන ලියමු. කියන්නේ සාපේක්ෂව ආර්ථික හා සේවා පහසුකම් වලින් සපේ. සාපේක්ෂව ආර්ථික හා සේවා පහසුකම් වලින් සපිරි. සාපේක්ෂව ආර්ථික හා සේවා පහසුකම් වලින් සපිරි. प्रदेश बलट स्थिर पदिंचे सदहा प्रदेश बलट स्थिर पदिंचे सदहा प्रदेश बलट स्थिर पदिंचे सदहा पैमिनी वनिसा सिद्धवन अकांड क्रियावली स्थिर पदिंचे सदहा पैमिनी वनिसा सिद्धवन अकांड क्रियावली अखंड क्रियावली नागरीकरणीय नामीन हिंदी अखंड क्रियावली नागरीकरणीय नामीन हिंदी किसियम जनावास नागरीकरणीय वन विट किसियम जनावास नागरीकरणीय वन विट පොදු යටිතල පහසුකම් හා සේවා පහසුකම් පොදු යටිතල පහසුකම් හා සේවා පහසුකම් පොදු යටිතල පහසුකම් හා සේවා පහසුකම් දියුණු තත්ත්වයකට පත් වේ දියුණු තත්ත්වයකට පත් වේ එනිසා එවැනි ප්‍රදේශ වෙත එනිසා එවැනි ප්‍රදේශ වෙත ජන ආකර්ෂණයන් සිදු වී එවැනි ප්‍රදේශ වෙත ජන ආකර්ෂණයන් සිදු වී එවැනි ප්‍රදේශ වෙත ජන ආකර්ෂණයන් සිදු වී नागरीकरण लाखों प्रदेश जनाधिक तत्वेट पत्तीम नागरीकरण लाखों प्रदेश जनाधिक तत्वेट पत्तीम सिद्धुवे जनाकीन तत्वेट पत्तीम सिद्धुवे उदाहरण लिया उदाहरण के एक श्रीलंका भी श्रीलंका भी यहल नागरीकरण प्रतिशत या पेंबन कोलंबो डिस्ट्रिक्ट के ඉහළ නාගරීකරණයක් පෙන්වන කොළඹ දිස්ත්‍රික්කය ජනාකීර්ණම දිස්ත්‍රික්කයේ බවට පත් වීම ජනාකීර්ණම දිස්ත්‍රික්කයේ බවට පත් වීම ජනාකීර්ණම දිස්ත්‍රික්කයේ බවට පත් වීම ඊළඟට දෙවෙනි උදාහරණය නාගරීකරණ ප්‍රතිශතය ඉතා ඉහළ නාගරීකරණ ප්‍රතිශතය ඉතා ඉහළ
වයඹදිග යුරෝපා රටවල්. වයඹදිග යුරෝපා රටවල්. ලෝකයේ ප්‍රධාන ජනාධික කලාපයක් ලෙස නම් කිරීම. ලෝකයේ ප්‍රධාන ජනාධික කලාපයක් ලෙස නම් කිරීම. ලෝකයේ ප්‍රධාන ජනාධික කලාපයක් ලෙස නම් කිරීම. හොඳයි. දැන් එතකොට අපි මේ කතා කරේ ජනසංඛ්‍යාවේ අසම ව්‍යාප්තියට බලපාන මානුෂ සාධක අතර දෙවනි කාරණේ නාගරිකනේ. පළවෙනි එක අපි කතා කළා ආර්ථික කටයුතු වල සංකේන්ද්‍රණේ. ඒක යහපත් හොඳින් සිද්ධ වෙලා තියෙන තැන් ජනයා එකතු වෙලා ජනාධික වෙලා තියෙනවා. නාගරිකණයට අධික ලෙස ලක්වෙච්ච ප්‍රදේශම් ජනාකීන වෙලා තියෙනවා. නේද? අනිත් එක් වලට සාපේක්ෂ. ඊළඟට තුන්වෙනි සාධකයට යන්න හදන්නේ sannivedana පහසුකම්. ඒක sannivedana පහසුකම් කියලා කියනකට වඩා හොඳයි මෙහෙම කිව්වට. ඒ නිසා කපල ඉරකින් ලියමු මෙහෙම. යටිතල පහසුකම් හා පොදු සේවා පහසුකම් වල දියුණුව. යටිතල පහසුකම් හා පොදු සේවා පහසුකම් වල දියුණුව කියලා හදාගන්නකෝ මේ තුන්වෙනි සාධකේ. හොඳයි. පහසුකම් සහ යටිතල පහසුකම් ගැන කතාව ගැන කතා කරා. දැන් අපි හැමදෙනාගේම අවසාන අරමුණ ඉලක්කය මොකක්ද? යහපත් භෞතික ජීවන තත්ත්වයක් ළඟා කරගන්නේ නේද? හොඳට ජීවත් වෙන එක නේ හැම දිනාගේම අරමුණ. ඔබ ඉගෙන ගන්න දඟලන්නේ, රස්සාව හොයන්න දඟලන්නේ නේද? විවිධ දේවල් කරන්න දඟලන්නේ අවසාන වෙදී බලාපොරොත්තු නිසා. යහපත් භෞතික ජීවන තත්ත්වයක් අපේක්ෂා කරන නිසා. එතකොට මිනිස්සු කැමති ජීවත් වෙන්න හොඳම යටිතල පහසුකම් ටික. මොනවද මේ යටිතල පහසුකම් ටික? හොඳම මාර්ග ටික. හොඳම දුම්රිය මාර්ග ටික. නේද? ඊළඟට ඔය මේ කතා කරන සංවේදන පහසුකම් වල හොඳම ටික. භුක්ති විඳින මිනිස්සු කැමති. ඒ වගේම ඒ යටිතල පහසුකම් ටික වගේම පොදු සේවා පහසුකම් වල හොඳම ටික භුක්ති විඳින මිනිස්සු කැමති. හොඳම භාෂාන් ටිකට යන්න කැමති. හොඳම රෝහල් පහසුකම් භුක්ති විඳින කැමති. ප්‍රවාහන සේවයේ භුක්ති විඳින කැමති. බැංකු කටයුතු, රක්ෂණ කටයුතු මේ වගේ දේවල් වල හොඳම තත්ත්වයේ භුක්ති විඳින මිනිස්සු කැමති. ඒ නිසා අපිට පේනවා මේ යටිතල පහසුකම් හා පොදු සේවා පහසුකම් වැඩිපුර හොඳට එකතු වෙලා තියෙන්නේ කොතනද? අන්න එතනට මිනිස්සු නිරන්තරයෙන්ම එකතු වෙනවා. ඔය බස් නැගිලි පළාතේ වෙලා තියෙන්නේ ඕකනේ. නේද? අපේ රටේ තියෙන හොඳම පොදු යටිතල පහසුකම් ටික, සේවා පහසුකම් ටික සාපේක්ෂව තරගත කිරීම කළ බැලුවොත් අපිට පේනවා බස් නැගිලි පළාතේ තමයි හොඳම ටික තියෙන්නේ. ඒකට සමකරන්න තවත් පළාත් නැහැ. නේද? ඒකට තරගයක් දෙන්න පුළුවන් තවත් පළාත් ලංකාවේ නැහැ. ඔය පහසුකම් වලින් බලමු. ඒ නිසා අපිට පේනවා අනිත් පළාත් ඔක්කොගෙම බස්නාහිරට වේගවත් සංක්‍රමණ සිද්ධ වෙනවා. නේද? මිනිස්සු ස්ථිර පදිංචිවලා බස්නාහිර පළාත අස්සට එන්න බලනවා. ඒ වගේම තමයි ලෝකේ. ලෝකෙත් වගේම යම් යම් තැන් තියෙනවා නම් හොඳම සේවා පහසුකම් ටික හොඳම යටිතල පහසුකම් ටික එකතු වෙච්ච තැන් අන්නේ තැන් වල මිනිස්සු එකතු වෙලා ජනාධික කලාප වලට පත් වෙච්ච තැන් අවස්ථාව ගන්න පුළුවන්. එහෙනම් අපි ලියමු. මේ අවසාන කාරණේ අද දවසට කතා කරන විදිහ කතා කරන්න බැරි වී අපි මෙතනින් නවතිමු. පොදු පහසුකම් ගැන යටිතල පහසුකම් ගැන ලියමු. ලියන්න සෑම පුද්ගලයෙකුගේම අවසාන ඉලක්කය නැත්නම් අරමුණ සෑම පුද්ගලයෙකුගේම අවසාන අරමුණ යහපත් භෞතික ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීමයි. යහපත් භෞතික ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීමයි. ඒ නිසා පොදු යටිතල පහසුකම් හා සේවා පහසුකම් වලින් සපිරි. ඒ නිසා පොදු යටිතල පහසුකම් හා සේවා පහසුකම් වලින් සපිරි. ප්‍රදේශ වටා ස්ථිර පදිංචි සඳහා ඒකරාශී වීම සාමාන්‍ය ස්වභාවයයි. ස්ථිරපදිංචි සඳහා ඒකරාශී වීම සාමාන්‍ය ස්වභාවයයි. ඒ නිසා නැත්නම් ඉබෙවින් ඉබෙවින්
පොදු යටිතල පහසුකම් හා සේවා පහසුකම් වලින් සපිරි. ඒ නිසා පොදු යටිතල පහසුකම් හා සේවා පහසුකම් වලින් සපිරි. ප්‍රදේශ සේවා පහසුකම් වලින් සපිරි ප්‍රදේශ ජනාකීර්ණ තත්ත්වයට ජනාකීර්ණ තත්ත්වයට පත්ව තිබේ. ජනාකීර්ණ තත්ත්වයට පත්ව තිබේ. උදාහරණ ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත. ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත. නහදන්නේ තවත් සාධක දෙකක් ඉතුරු වෙලා තියෙනවා අපිට ලෝක ජනසංඛ්‍යාවේ අසම ව්‍යාප්තියට බලපාන මානුෂ සාධකවල. දැන් ඔබ අතීතින නිබන්ධනේ 4 වෙනි කාරණේ සහ 5 වෙනි කාරණේ විදිහට තමයි දෙක ඉතුරු වෙලා තින්නේ. ඒකෙදී අපි කතා කරනවා දේශපාලනික හේතු බලපානවා මිනිසුන්ගේ මේ ජන ව්‍යාප්තිය අසමතුලිතතාව නිර්මාණය කරන්න. ඒ කියන්නේ දේශපාලනික වශයෙන් බලපාන සමහර කාරණා. දේශපාලනික වශයෙන් ඇති වෙන සමහර තත්ත්වයන් මිනිසුන්ගේ අසමතුලිත ජන රටාවන් නිර්මාණය කරන්න හේතු කාරණා වෙනවා කියන එක තමයි මේ දේශපාලනික හේතු කියන්නේ පැහැදිලි කරන්නේ. එතකොට එතෙන්දී වෙලාදී දැන් උදාහරණ ගත්තොත් අපිට පේනවා මේ යුරෝපයේ රටවල් දෙකක් වන මේ යුක්‍රේන සහ රුසියාව කියන රටවල් දෙක ගත්තාම මේ රටවල් දෙකේ ඇතිවෙච්ච පසුගිය කාලේ ඇතිවෙච්ච දේශපාලනික අර්බුදකාරී තත්ත්වයේ හේතුවෙන් හටගත්ත වාතාවරණය බලපෑවා ඊ රටවල් දෙකේ විශේෂයෙන්ම රුසියාවට වඩා යුක්‍රේනයේ ජනසංඛ්‍යාවේ ව්‍යාප්තීන් වල වෙනසක් ඇති කරගන්න. ඒ වගේම තමයි අපි දැක්කා 1980 දශකයේ ඉඳලා උතුරු නැගෙනහිර පළාත් දෙකේ පැවති වාර්ගික අර්බුදයේ හේතු දේශපාලනික වශයෙන් ඒකමතික භාවයකට ඉන්න බැරි කම නිසා නිකුත් තත්ත්වය ඇති වුණේ. ඒ තත්ත්වය තුළ උතුරු නැගෙනහිර පළාත් දෙකේ හිටපු සාමාන්‍ය ඇසියෝ විවිධ ප්‍රදේශවලට පිටත් වෙලා සංක්‍රමණය වෙලා ගියා. ඒ ආමේ ප්‍රතිඵලය තමයි අපිට පේනවා අදටත් මේ පළාත් දෙක ජනසංඛ්‍යාවෙන් හා ජනගහනයෙන් අඩුම පළාත් දෙකට වාර්තා වෙනවා. ඒ නිසා අපිට පැහැදිලි ලෝක ජනසංඛ්‍යාවේ අසමතුලිත ව්‍යාප්තියක් නිර්මාණය කරන්න මේ කතා කරන දේශපාලනික වශයෙන් ගනු ලබන තීන්දුව ඉර සමානලාට දේශපාලනික වශයෙන් ගනු ලබන විවිධ තීරණ හේතු වෙලා දෙනවා කියන කාරණය. ඒ වගේම තමයි සමානලාට දේශපාලනික වශයෙන් යම් යම් තීන්දුව తీර සංවර්ධන ව්‍යාප්ති වෙනුවෙන් ගන්න පුළුවන්. කිසියම් සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් තීරණයක් තීන්දුවක් ගත්තොත් ඒකත් බලපාන සමානලාට ජන ව්‍යාප්ති අසමතුලිතතාවක් නිර්මාණය කරන්න. එතකොට දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ කිසියම් ස්ථානයක ජලාශයක් නිර්මාණය කරන්න තීන්දුවක් තීරණයක් රජයේ මැදිහත්වලා ගන්නවා දේශපාලනික වශයෙන් තීන්දුවක් ගන්නවා. ඒ ගන්නකොට ඒ අදාළ ප්‍රදේශයේ ඉඩම් පවරගෙන සමාජයේ ඉන්න මිනිස්සු ටික වෙනත් ප්‍රදේශවල පදිංචි කරලා ඒගොල්ලන්ට වෙනත් ඉඩම් දීලා ගෙවල් දොර හදලා දීලා මේ එතනින් ඉතැන් කිරීමක් කරනවා. එතනින් ඉවත් කරන ගෙන්න වෙන තැනක පදිංචි කිරීම කරනවා. අන්නේ වගේ කාරණා නිසා දැන් උදාහරණයක් විදිහට ගත්තාම දකුණේ හම්බන්තොට වරා හැදුවත් එක්ක පැරණි හම්බන්තොට නගරයේ වෙනුවට අලුත් නගරයක් හැදුවා. ඒතකොට පැරණි නගරය එතනින් ඉවත් කළා වෙනුවට අලුත් නගරය හැදුවා මිනිස්සු එතෙන්ට අර පැරණි නගරයේ කටයුතු යම් පමණකට තාමත් පවතිනවා. නමුත් එතනින් අර තිබිච්ච මේ පරිපාලන කටයුතු ඒ වගේ දේවල් සියල්ලම අර නව හදපු නගරේ තරා විතන් කිරීමක් කළා. මේවා ඒ ප්‍රදේශයේ තිබිච්ච ජනසංඛ්‍යාවේ ව්‍යාප්තියේ රටාවේ වෙනසක් ඇතිකරන්න හේතු වෙලා තියෙනවා. ඒ වගේම තමයි අර ජලාශ ව්‍යාප්තියක් හරි ගුවන් තොටු බලක් හරි මොන හරි දෙයක් මේ රාජ්‍ය මැදිහත් වීම යටතේ දේශපාලනික තීන්දුවක ප්‍රතිඵලයක් විදිහට ක්‍රියාත්මක වුණොත් ඒකෙන් මිනිස්සු යම් යම් ප්‍රදේශවලට ඉවත් කිරීම කරනවා නම් පවතින ජන ව්‍යාප්ති රටාවේ පැහැදිලි වෙනස්කම් නිර්මාණය කිරීම සිද්ධ වෙනවා. ඒ නිසා අපි දේශපාලනික හේතු කියන කාරණේ සම්බන්ධයෙන් නෝට් එක මේ විදිහට ලියමු. ලියන්න ලෝකයේ එක් එක් රටවල දේශපාලන අධිකාරිය විසින් ගනු ලබන තීන්දුව තීරණ මත එම රටෙහි පවතින ජන ව්‍යාප්ති රටාව වෙනස් කිරීම සිදුවේ. ජන ව්‍යාප්ති රටාව වෙනස් කිරීම සිදුවේ.
පීඩී දේශපාලනික හේතු මුල් කොටගෙන සිදුවන දේශපාලනික හේතු මුල් කොටගෙන සිදුවන වාර්ගික අර්බුද දේශපාලනික වශයෙන් ගනු ලබන තීරණ මත දේශපාලනික වශයෙන් ගනු ලබන තීරණ මත ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති යනාදිය මුල් කරගෙන යනාදිය මුල් කරගෙන පවතින ජන ව්‍යාප්ති රටාවේ වෙනස්කම් නිර්මාණය වීම සිදු වේ. පවතින ජන ව්‍යාප්ති රටාවේ වෙනස්කම් නිර්මාණය වීම සිදු වේ. එය ලෝකයේ අසමතුලිත ජන ව්‍යාප්තියක් නිර්මාණය කිරීමට. එය ලෝකයේ අසමතුලිත ජන ව්‍යාප්තියක් නිර්මාණය කිරීමට හේතු වී තිබේ. අසමතුලිත ජන ව්‍යාප්තියක් නිර්මාණය කිරීමට හේතු වී තිබේ. උදාහරණ උදාහරණ කිසියම් ප්‍රදේශයක තෝරාගත් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී කිසියම් ප්‍රදේශයක තෝරාගත් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී ඊට අවශ්‍ය ඉඩම් පවරාගෙන ඊට අවශ්‍ය ඉඩම් පවරාගෙන प्रदेशवासी මෙහි ප්‍රතිපලයක් ලෙස මෙහි ප්‍රතිපලයක් ලෙස මෙහි ප්‍රතිපලයක් ලෙස එම ප්‍රදේශයෙන් බැහැරට ජන සංක්‍රමණ සිදු වී එම ප්‍රදේශයෙන් බැහැරට ජන සංක්‍රමණ සිදු වී පැවති ජන ව්‍යාප්ති රටාවේ වෙනස්කම් පැවති ජන ව්‍යාප්ති රටාවේ වෙනස්කම් නිර්මාණය වේ. පැවති ජන ව්‍යාප්ති රටාවේ වෙනස්කම් නිර්මාණය වේ. හොඳයි අපි යමු අවසාන සාධකයට යුද්ධය කියන සාධකේ. යුද්ධය කියන සාධකේ. එතකොට බලන්න අපි දන්නවා යුද්ධය කියන දේ මිනිස්සු කියමැදියක් තියෙමින් නිර්මාණය කරන කරන දෙයක්. වෙන දෙයක් එමෙත ස්වභාවික ක්‍රියාවලිය මේකට මුල් වෙන්නේ නැහැ. එතකොට යුද්ධය කියන්නේ කිසියම් දෙපාර්ශවයක් විසින් දේශපාලනික වශයෙන් දෙපාර්ශවයට ඒකමතික භාවයකට එන්න බැරි වුණාම දේ දෙකෝල්ලන් විසින් ඇති කරගන්නා වූ තත්ත්වය තමයි මේ යුද්ධය කියන්නේ. දැන් අපි දන්නවා අපි අවුරුදු 30ක් තිස්සේ මේ යුද්ධයට මුහුණ දුන්නු රටක්. උතුරු නැගෙනහිර පළාත් දෙකේ යුටිලිටි සංවිධානය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා අතර මේ යුද්ධ ගැටුම් තිබුණා. එතකොට ලංකාවේ රජයටත් එල්ඩීටි සංවිධානයටත් දේශපාලනික වශයෙන් මේ බලය බෙදා ගැනීම සම්බන්ධයෙන් ඒකමතික භාවයකට එළඹෙන්න බැරිකම මත තමයි මේ යුද්ධය 1980 දශකේ ඉඳලා ආරම්භ වෙලා අපේ රටේ 2009 දක්වා අඛණ්ඩව පැවතුණි. වරින් වර මතුවෙමින් නැවත යථාර්ථයටපත් වෙමින් ওই විදිහට ආවා. නමුත් අවසානයේ 2009 දී අපි දැක්කා යුද්ධය අවසාන අදියරට ඇවිල්ලා මානුෂීය මෙහෙයුම් සිද්ධ කරලා ශ්‍රී ලංකාවේ රජය ඒ විම් සම්පූර්ණයෙන්ම සමන්නේ අටතට පත් කරගත්තා. හැබැයි මේ යුද්ධය බලපවත්තුක මේ වසර 30ක කාල සීමාව තුළ අපි දැක්කා උතුරු නැගෙනහිර පළාත්වල මිනිස්සු දකුණු ඉන්දියාව ඊළඟට ඕස්ට්‍රේලියාව කැනඩාව වගේ රටවල් වලට සරණාගතය විදිහට බොහෝ දෙනෙක් පිට වෙලා ගියා. ඒ වගේම තමයි එහෙම යන්න බැරි කමක් තියෙන යම් දෙනෙක් හිටියයි පළාත්වල. ඒකට මොකද කළේ සාමකාමී වාතාවරණයක් තියෙන රට ඇතුලේ ප්‍රදේශවලටම සංක්‍රමණීය වීම සිද්ධ වුණා. ඒ සමයේ යුද්ධයේ පැවති කාල සීමාවෙදී මේ විදිහට උතුරු නැගෙනහිර පළාත් දෙකෙන් බැහැරට විශාල වශයෙන් ජන සංක්‍රමණ සිදු වුණා. ඒකට හේතුව තමයි අපි දන්නවා
යුද්ධයක් ඇති වුනහම ඒ යුද්ධය ඇති කරගන්නා දෙපාර්ශවයට වගේම ඒකට මැදිවන කණ්ඩායම් වලට ජීවිත හානි වලට දීපල හානි වලට ලක් වෙන්න සිද්ධ වෙනවා මෙන්න මේ කියන කාරණා දෙක නිසා තමයි මේ මිනිස්සු මේ උතුරු නැගෙනහිර පළාත් දෙක අතහැරලා වෙනත් රටවලට වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීම සිද්ධ වුනේ ඒ සාධකත් අපිට පේනවා අවුරුදු අවුරුදු දැන් 10ක්වත් 10ට වඩා වැඩි කාලයක් දශකයක් විතර ගෙවිලා ඉවරයි මේ යුද්ධය අවසන් වෙලා උතුරු නැගෙනහිර පළාත් දෙක අදටත් අපිට පේනවා මේ යුද්ධයේ බලපෑම ජන ව්‍යාප්තියට බලපාලා තියෙනවා මේ පළාත් දෙකේ අදටත් ශ්‍රී ලංකාවේ පළාත් අතර අඩුම ජනසංඛ්‍යාවක් හා ජනගණත්වයක් නැති දිස්ත්‍රික්ක දකින්න ලැබෙන්නේ මේ උතුරු හා නැගෙනහිර කියන පළාත් දෙකේ. හොඳයි එහෙමනම් අපි ලියමු යුද්ධයේ කොහොමද මේ ජන ව්‍යාප්තියට බලපාන්නේ කියන කාරණේ. කියන්න මෙහෙම දේශපාලනික වශයෙන් ඒකමතික භාවයකට එළඹීමට නොහැකි. දේශපාලනික වශයෙන් ඒකමතික භාවයකට එළඹීමට නොහැකි. දේශපාලනික වශයෙන් ඒකමතික භාවයකට එළඹීමට නොහැකි දෙපාර්ශවයක් විසින් යුද්ධය ඇති කර ගනි යුද්ධය ඇති කර ගනි කවර පදනමකින් කුමක් ආරම්භය කවර පදනමකින් කුමක් ආරම්භය යුද්ධය ඇති කරගත්තද යුද්ධය ඇති කරගත්තද එහි අවසන් ප්‍රතිඵලය වන්නේ එහි අවසන් ප්‍රතිඵලය වන්නේ එහි අවසන් ප්‍රතිඵලය වන්නේ යුද්ධයට සම්බන්ධ වන දෙපාර්ශවයට හා යුද්ධයට සම්බන්ධ වන දෙපාර්ශවයට හා ඊට මැදිවන ජන කණ්ඩායම් වලට ඊට මැදිවන ජන කණ්ඩායම් වලට ඊට මැදිවන ජන කණ්ඩායම් වලට ජීවිත හා දීපල හානි සිදුවීමයි ජීවිත හා දීපල හානි සිදුවීමයි මේ නිසා මේ නිසා යුද්ධයක් බලපවත්නා ප්‍රදේශවලින් මේ නිසා යුද්ධයක් බලපවත්නා ප්‍රදේශවලින් බැහැර ප්‍රදේශවලට යුද්ධයක් බලපවත්නා ප්‍රදේශවලින් බැහැර ප්‍රදේශවලට ජන සංක්‍රමණ සිදුවීම සාමාන්‍ය ස්වභාවයයි ජන සංක්‍රමණ සිදුවීම සාමාන්‍ය ස්වභාවයයි එනිසා යුද්ධයක් බලපවත්නා ප්‍රදේශ බොහෝ විට යුද්ධයක් බලපවත්නා ප්‍රදේශ බොහෝ විට ජන ශූන්‍ය තත්ත්වයට හෝ ජන හීන තත්ත්වයට පත්වීම සිදුවේ ජන ශූන්‍ය තත්ත්වයට හෝ ජන හීන තත්ත්වයට පත්වීම සිදුවේ උදාහරණ 1980 දශකයේ සිට 2009 දක්වා 1980 දශකයේ සිට 2009 දක්වා 1980 දශකයේ සිට 2009 දක්වා උතුරු නැගෙනහිර පළාත්වල පැවති යුද වාතාවරණය නිසා උතුරු නැගෙනහිර පළාත්වල පැවති යුද වාතාවරණය නිසා උතුරු නැගෙනහිර පළාත්වල පැවති යුද වාතාවරණය නිසා එම පළාත් දෙකෙහි වැසියන් බැහැර ප්‍රදේශවලට සංක්‍රමණය වීම සිදු වූ නිසා යුද්ධය අවසන් වී දශකයක් පමණ ගෙවන මෙම අවස්ථාවේදී පවා මෙම අවස්ථාවේ පවා
එම පළාත් දෙකෙන් අඩුම ජනගහනය හා අඩුම ජනගණත්වයන් එම පළාත් දෙකෙන් අඩුම ජන සංඛ්‍යාව හා අඩුම ජනගණත්වයන් නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතී. නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතී. එමනම් අපි මේ කතා කරලා අවසාන කළේ ලෝකයේ අසමතුලිත ජනව්‍යාප්තියක් නිර්මාණය වෙන්න බලපාන මානුෂ සාධක. අපි එතනදිත් සාධක පහක් ප්‍රධාන වශයෙන් කතා කළා. භෞතික සාධක අපි හතක් කතා කළා. මානව සාධක පහක් කතා කරලා තියෙනවා. හොඳයි. එහෙනම් උතලින් ලෝක ජන සංඛ්‍යාවේ අසමතුලිත ව්‍යාප්තියට හේතු වන සාධක කියන කොටස ගැන කතා බහ අවසාන වෙනවා. අපිට ඔයකම පටන් ගන්න තියෙනවා ඊළඟට. ලෝක ජන සංඛ්‍යාවේ ව්‍යුහය සහ සංයතිය කියන මාතෘකා දෙක අපි කතා කරන ප්‍රධාන මාතෘකා ලෝක ජන සංඛ්‍යාවේ ගති ලක්ෂණ. අපි ගති ලක්ෂණ විදිහට හඳුනාගත්තේ ලෝක ජන සංඛ්‍යා විශාලත්වය, වර්ධනය, ව්‍යාප්තිය, සංයතිය, කාලීන ප්‍රවණතා. නේද? දැන් අපිට අපි විශාලත්වය ගැන, වර්ධනය ගැන, ව්‍යාප්තිය ගැන තමයි මේ කතා බහ කළේ. එතකොට දැන් අපිට ඉතුරුලා තියෙනවා ව්‍යුහය සහ සංයතිය ගැන කතා කරන්න. අපි ඊළඟට පටන් ගන්නෙ ජනසංඛ්‍යාවේ ව්‍යුහය සහ සංයතිය කියන්නේ මොකක්ද සහ ඒ සංයතිය සහ ව්‍යුහයේ ස්වභාවය මොනවද කියන කාරණා පිළිබඳව.